හලෝ කොහොමද කට්ටිය? ඉතින් අද මේ පොඩි වෙනස් වීඩියෝ එකක් කරන්නේ. වෙනස් වීඩියෝ එකක් කියලා කියන්නේ අද මගේ තාත්තගේ උපන්දිනේ. ඉතින් ඒකට මේ මං ගානේ මේ පොඩි ට්‍රීට් එකක් තමයි අද තියෙන්නේ. මේ මෙයාටත් එක්ක මේ ඉතින් අපි හිතුවා චුට්ටක් එළියට යන්න. මොන හරි කාලේ ඉන්න පොඩක් එළියට යන්න. ඕල් මොකද ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න දැන් අපි අපේ ගමන යන පිටත් වුණා. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අද කොහෙටද යන්නේ කියලා ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අද ගියේ ගොඩගම තියෙන කිංග් මීල් රෙස්ටුරන්ට් එකට. ඉතින් මේ ඔයාලට පේනා වගේ එතන ඉන්ටීරිය එක හරිම ලස්සනයි. අපි හිතුවට වඩා ඇතුළේ ගොඩක් ලස්සනට තිබ්බා. ඉතින් ඔයාලටත් පේනවනේ මෙතන ලස්සන කොහමද කියලා. ඒ වගේම ඔන්න ඉතින් තාත්තත් ඉන්නවා, මමත් ඉන්නවා. ඉතින් අෂෙන් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් අපි දැන් මුලින්ම බර්ත්ඩේ කේක් එක කපලා ඉමු. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් අපේ තාත්තගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අපි හිතුවේ. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති කෝ අපේ අම්මලත් කෝ නෑ නේද කියලා. ඉතින් එයාලට එන්න බැරි වුණා, එයාලට පොඩි ගමනක් යන්න වෙච්ච හින්දා. ඉතින් එහෙම කියලා තාත්තගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න නැතුව ඉන්න බෑනේ. අම්මලා ඊට කලින් දවසේ තාත්තගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තිබ්බා. ඉතින් අපිට ඒකට යන්න බැරි වෙච්ච හින්දා අපි තාත්තගේ බර්ත්ඩේ එකේ දවසම තාත්තට පොඩි මෙහෙම ට්‍රීට් එකක් දෙන්න හිතුවා. ඉතින් මම මගේ තාත්තට මුලින්ම නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව මටත් වඩා මගේ ආයුෂත් අරගෙන ගොඩාක් කාලයක් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම තාත්තට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං හිතනවා මට වගේම මේක අනිත් හැමෝටමත් හිතෙනවා ඇති. හැම අවුරුද්දකම මෙහෙම උපන්දිනයක් ඉද්දී ඒක සතුටුදායක අවස්ථාවක් වගේම ඇත්තටම මට ඒක හිතලා බලද්දී තාත්තා අවුරුද්දකින් හරි වයසට යනවා නේද කියලා හිතද්දී ඇත්තටම ඒක හරිම අමාරුයි හිතද්දී. ඒක මන් දන්නේ ඒක මං හිතන්නේ අනිත් හැමෝටමත් ඒක දැනෙනවා ඇති. ඉතින් අපි ඒකට මූණ දෙන්න ඕන මං හිතන්නේ. ඉතින් ඒක තමයි ලෝකේ ස්වභාවය. ඉතින් ඒ ඇත්තට මාත් මූණ දෙනවා. ඒත් මගේ තාත්තා නිරෝගිමත්ව ඉන්න ඕනේ කියලා තමයි මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම ඔයාලට පේනවා නම් මේක ඇත්තටම හරිම පුංචි දෙයක්. ඒ වුණාට මගේ තාත්තාගේ මූණේ තියෙන සතුට ඔයාලට පේනවා නම් ඉතින් ඔයාලට අනේ මට කියන්න ඒක තේරෙන්නේ නැහැ. ඇත්තටම එයා ගොඩක් සතුටු වුණා. ඒක ඇත්තටම මටත් මාරු සතුටුයි. මේක ඇත්තටම හරිම පුංචි දෙයක්. ඒත් මං හිතනවා අපේ අම්මලා තාත්තලා සතුටු කරන්න අපිට මහා ලොකු දේවල් කරන්න ඕන වෙන්නේ නැහැ. අපි කරන්න ඕන ඒත් එයාලට පුංචි දේකුත් ඇති මෙහෙම සතුටු වෙන්න. අනිත්කම මගේ තාත්තා ගැන කියනවා නම් එයාට අපි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. මම ඇත්තටම මගේ මේ ජීවිත කාලේට මම මගේ තාත්තා වගේ කෙනෙක් ඇත්තටම දැකලා නැහැ. ඒක මගේ පවුලේ කට්ටිය, මගේ නෑදෑය, මං ගැන කියන්නේ අපේ පවුල ගැන දන්න කට්ටිය හැමෝම දන්නවා මගේ අම්මයි තාත්තයි වගේ දෙන්නෙක් මං හිතන්නේ ඇත්තටම නැහැ මේ ලෝකෙවත් හොයා ගන්න. ඉතින් ඇත්තටම තාත්තා ගැන කියනවා නම් තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒත් හිතේ ගොඩක් දේවල් තිබ්බත් කියන්න අමාරුයි. ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලා වෙනුවෙන් මම කරන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් මං කියන්නම් අන්තිමට මෙහෙම, මං ඔයාට ගොඩාක් ආදරේ තාත්තේ. හැමදාම සතුටින් ඉන්න, හැමදාම ඔයත් එක්ක ඉන්නවා මම ගොඩක් ආදරේ. ඉතින් දැන් අපි කේක් කපලා ඉවරයි ඔයාලා දැක්ක විදියටම. ඊට පස්සේ ඉතින් අපි මොනවද අපි කන්න ඕඩර් කරන්න කියලා තමයි බැලුවේ. මෙතන ලොකු මෙනු එකක් නම් තිබ්බා. අපි ඉතින් හැම ජාතියකින්ම මොන හරි ඕඩර් කරන්න තමයි බැලුවේ. ඉතින් දැන් ඔයාලට පේනවනේ දැන් ඉතින් මේ කට්ටිය තෝරනවා මොනවද අපි ගන්න කියලා. මේ වෙලාව ඉතින් තෝරන්නේ ඉතින් අෂෙන් කැමති තමයි එයා බලන්නේ එයා මොනවද කන්න කියලා. ඉතින් දැන් ඊළඟට මම තෝරනවා මම මොනවද ගන්න කියලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙනු එකේ නම් අපිට තෝරගන්න බැරි තරම් රසම රස කෑම ජාති ගොඩාරියක් තිබ්බා. ඒ අතරින් ඉතින් අපි මොනවද ගන්න කියලා තමයි මම මේ ඉතින් බලටම කල්පනා කරන්නේ. ඉතින් ඊළඟට අපේ තාත්තා මොනවද ගන්න කියලා සිලෙක්ට් කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් එයත් බලලා අපි ඉතින් ඔක්කොම කෑම ටික ඕඩර් කළා. ඊට පස්සේ ඉතින් එනකන් ඉතින් බලාගෙන හිටියා.
ඒ අතර තම මේ ඔයාලට පෙන්වුවේ ආයතන ලස්සන ඇත්තටම ඔයාලට ඒ වගේ බර්ත්ඩේ එකක් මොන හරි සෙලිබ්‍රේට් කරන්න තියෙනවා නම් ඔයාලටත් මෙතනට ගිහිල්ලා සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වත් ගොඩගමාවට ඉන්න කෙනෙක් නම් ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ අපි ඕඩර් කරපු කෑම ඒක ගැනත් මුලින්ම කියන්න ඕනේ මෙන්න මෙහෙම මෙනු එකේ කෑම ගොඩාරියක් තිබ්බට එතන තිබ්බ ස්ටාර්ටර්ස් එතකොට මිල්ක්ෂේක් වර්ග ඩෙසර්ට් ඒවනම් එතන තිබ්බේ නැහැ ඇත්තටම මං හිතන්නේ එතනින් ගොඩක් කට්ටිය ඒව ගන්නෙ නැති හින්දා ඒව තිබ්බේ නැහැ සමහරක් කෑම ඉවර වෙලා තිබ්බා හැබැයි අපි කාපු මේ කෑම ටික නම් හරිම රසයි හොඳටම තිබ්බා ඒකත් කියන්න ඕනනේ එතන කෑම අපි ඕඩර් කරන්න බලපුව ගොඩක් තිබ්බේ නැහැ ඊට පස්සේ ඉතින් අපි මේ ටික තමයි ඕඩර් කරේ හැබැයි ගත්ත කෑම ටික හරිම රසට තිබ්බා ඇතරම ආයෙ ගිහින් කන්න පුළුවන් තරමට තිබ්බා ඉතින් අපි මේ ඕඩර් කරේ මම නම් ගත්තේ නාසි ගුරන් එකක් මේ කට්ටිය ගත්තේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ඉතින් ඒත් අපි කට්ටියම කෑම ෂෙයා කරගෙන කෑවා ඉතින් ඇත්තටම රසට හොඳට කන්න පුළුවන් ලාර්ජ් පෝෂන්ස් තමා දීලා තිබ්බේ ඉතින් තනි එක්කෙනට ගන්න බලන් කෑම එකක් තව මම ගත්තේ ඒ වුණත් ඒකෙත් ගොඩක් තිබ්බා මෙතන අනිත් රයිස් වර්ග නම් ඔක්කොම ಜಾති ටික තිබ්බා අපිට තිබ්බේ නැත්නම් අනිත් කෑම වර්ග තමයි ඉතින් අපිට ඒ වෙලාවට ගත්ත කෑම ටික හොඳට තිබ්බ හින්දා අපිට හොඳටම සැටිස් වුණා එතන ඉතින් තාත්තත් හොඳට එන්ජොයි කරා ඒ වගේම මේ ට්‍රීට් එක මං ගානේනේ ඉතින් අපේ අෂෙන් බබත් එයත් හොඳට එන්ජොයි කරා එයත් හොඳට කෑවා ඒ වගේම ඉතින් මාත් හොඳට එන්ජොයි කරා ඉතින් අපි මෙතන ඊට පස්සේ මේ ඔයාලට කන විදියෙන් පේනවා ඇති කෑම රසයි කියලා. ඇත්තටම හොඳට දාලා තිබ්බ චිකන් හැමදේම හොඳට දාලා තිබ්බා. ඉතින් දැන් ඉතින් අපි හොඳට කන්න තමයි හදන්නේ. පේන්නේ මෙයා මං එනකම් බලන් ඉන්නවා කන්න. එයා සාමාන්‍යයෙන් මං එනකම් ඉන්නවා කන්න. ඉතින් මං කෝයෙත් ඔයා කන්න මම දැන් කන්නම් කියලා. ඉතින් අම්මා තාත්තා වගේම එයා ගැනත් මතක් කරන්න ඕන මගේ හැම දෙයකදීම මාත් එක්ක හයියක් වෙලා මට හැම දෙයකටම උදව් කරන්නේ මගේ හස්බන්ඩ් ඒ කියන්නේ අෂේන් ඉතින් එයාටත් ඉතින් මං ගොඩක් ආදරේ ඉතින් එයාවත් මතක් කරන්න ඕනේ මෙතන එයා ගැන කියන්න හම්බුන්නේ නැහනේ ඉතින් ඔයාලට මේ පේන්නේ මගේ කෑම එක ඇත්තට ඒක නම් හරිම රසයි මෙතන මෙයාලගේ නාසි ගුරන් වර්ග දෙකක් තිබ්බා මම කොහොම හරි ගත්තේ එයාලගේ ස්පෙෂල් නාසි ගුරන් එක එතන තව එකක් තිබ්බා ඒකේ නම නම් මට මතක නැහැ මං කොහොම හරි මේක තමයි ඕඩර් කරේ ඔයාලත් කියොත් මේක ට්‍රයි කරලා බලන්න ඇත්තටම හරිම රසයි ඊට පස්සේ ඉතින් අපි කාලා බීලා ඩෙසර්ට් මොනා හරි ඕඩර් කරනවද කියලාත් හිතලා ඊට පස්සේ තාත්තා කිව්වා දැන් බඩත් පිරලා තියෙන හින්දා අපිට කේක් එකක් තියෙන හින්දා අපි කට්ටිය ගෙදර ගිහින් ඒක කමු කියලා හැබැයි අපි ඩෙසර්ට් ඕඩර් කරන්න කියලා තමයි බැලුවේ ඩෙසර්ටුත් එතන ඒ වෙලාවෙ නම් තිබ්බේ නැහැ ඉතින් අපි හිතුවා කමක් නැහැ ඉතින් අපේ කේක් එකක් තියෙනවනේ අපි ගෙදර ගිහිල්ලා එහෙනම් කේක් එකම කමු කියලා ඉතින් ඔයාලට පේනවනේ ඇත්තින් මගේ මූණේ මේ කෑමේ නම් රස කොහොමද කියලා ඇත්තටම හරිම රසයි මම ඇත්තටම ආයි පාරක් එතන කෑම ට්‍රයි කරන්න තමයි හිතාගෙන ඉන්නේ බලමු ඉතින් අපි ඔයාලට එයාලත් එක්ක කතා කරලා පුළුවන් වුණොත් එහෙම එයාලගේ තියෙන කෑම මොනවාද කියලා අපි පෙන්නන්නම් ඉතින් අපි එදා නම් ගියේ තාත්තගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හින්දා අපි ඒ වැඩේ ගැන තමයි ඉතින් ඔළුවේ තියාගෙන හිටියේ. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් අපේ තාත්තගේ බර්ත්ඩේ එක අපි එදා සෙලිබ්‍රේට් කරලා ඉවරුනේ. ඉතින් අපි කාලා බීලා කරලා ඊට පස්සේ ඉතින් ආයෙ ගෙදර යන පිටත් වුණා. එතකොට නම් ඉතින් අපිට වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් මේ අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මතක් කරනවා තාමත් ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක නොකර අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනනම් එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.